ඉතින් යාළුවනේ අදත් ඔයාලට අලුත් වීඩියෝ කරගෙන තමයි මම ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් දේවල් කිහිපයක් මතක් කරන්නම්. අංක එකටම යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර එක දිගටම බලන්න. මොකද මේ වීඩියෝ වල හැම තැනකමදීම මම වැදගත් දේවල් ගොඩක් කියනවා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ වලදී ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනවා. ඔයාලට පුළුවන් අදාළ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ඕපන් කරලා ඔයාලට දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය දේවල් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම යාළුවා මම මෙතනදී දීලා තියෙනවා අපි ෂිප් ෆයිල් එකක් විදිහට මොකක් හරි ෆයිල් එකක් දීලා තියෙනවා නම් ඒවා කොහොමද අන්ෂිප් කරගන්නේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා ඒවා ඒ විදිහට කරගන්න. ඉතින් යාළුවනේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඒවාට අදාළ පාස්වර්ඩ් එහෙම තියෙනවා නම් මම වීඩියෝ එකේදී ඒ පාස්වර්ඩ් එහෙම හැමදාම කියනවා. ඒකින්ද තමයි ඔයාලට මුලින්ම කිව්වේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා. ඉතින් යාළුවනේ ඒත් එක්කම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටින videos වල ළඟටම ගෙන්න ගන්න පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බත් comment එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මගේ description එකේ තියෙන මගේ WhatsApp number එක ඔයාලට පුළුවන් ඒ WhatsApp number එකටත් message එකක් දාන්න. ඉතින් යාළුවනේ video එක හොඳයි කියලා හිතනවා නම් video like කරන්න, comment කරන්න, තව කෙනෙක්ට බාන්න share කරන්න. එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපේ video එකට ගිහින් බලමු කොහොමද අද වැඩේ කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ වැඩේ කරගන්න ඔයාලට මුලින්ම ඕන වෙනවා pixel app කියන app එක. ඔයාලා pixel app එක නැත්තම් ඔයාලට පුළුවන් play store එකට ගිහිල්ලා pixel app කියලා search කරලා මෙන්න මේ app එක download කරගන්න. ඉතින් ඔයාලා මුලින්ම app එක open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී cancel කියන එක දෙන්න. දීලා අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ new text කියලා තියෙන එක delete කරගන්න එක. ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන බලා ගන්න delete icon එකක්. එන්නේ icon එක උඩ එකපාරට touch කරන්න. ඒකට එකපාරට ටච් කරලා මෙතන ඕකේ දෙන්න. ඊට පස්සේ ආවම අපිට කරන්න තියෙන්නේ අපිට අදාළ png files මෙතනට ඇඩ් කරගන්න එක. ඔයාලට පුළුවන් png google එකෙන් කැමති නම් ගිහින් download කරගන්න. එහෙම නැත්නම් මම පල්ලෙහා description එකේ link එක දාන්නම්. ඒකෙනුත් ගිහින් මම මේ use කරන png ටික ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මගේ png ටික මෙතනට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා png එකේ size එකත් මෙන්න මේ විදිහට තමන්ට කැමති ප්‍රමාණයකින් හදාගන්න. මම මගේ ඊළඟ png ටිකත් මේ විදිහට ඇඩ් කරගන්නම්. ඊට පස්සේ ආලන ඔයාලට ගානට මේවා ප්ලේස් කරගන්න ඕන නම් මෙන්න මේ උඩ තියෙන කොටු ලකුණ උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ගානට මේක ප්ලේස් කරලා තමන් කැමති තැනකින් හරි මැදට අරන් හදාගන්න. ඉතින් යාළුවෝ මෙන්න මේ icon එක ටච් කරලා ඔයාලට පුළුවන් පල්ලෙහම තියෙන ෆොටෝ එකක් උඩට ගන්නත් උඩම තියෙන ෆොටෝ එකක් පල්ලෙහාට ගන්නත්. මම මේ විදිහට මගේ පල්ලෙහම තියෙන ෆොටෝ එකක් උඩට ගන්නවා. ඊට පස්සේ ඔයාලට ආපහු පුළුවන් මේවා කැමති විදිහට ප්ලේස් කරලා හදා ගන්න. මෙහෙම හදාන් ඉවරනට පස්සේ අපිට තියෙන මේක ටෙක්ස්ට් එකක් දා ගන්න. ඔය පල්ලෙහා තියෙන ඒ අකුර උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඔයාලා ඒ ටෙක්ස්ට් කියන උඩ ටච් කරලා එඩිට් කියන එක දෙන්න. ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙතන කැමති ටෙක්ස්ට් එකක් දා ගන්න. මම ලයිෆ් කන්ට්‍රෝල් කියලා මේ විදියට ටෙක්ස්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ගානට ප්ලේස් කරගෙන මේකේ ෆොන්ට් එක වෙනස් කරගන්න. මම යනවා මේකේ ෆොන්ට් කියන එකට. ෆොන්ට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එකෙන්ම ෆොන්ට් ගොඩක් අපිට දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆොන්ට් කැමති එකක් දාලා මෙතන හදා ගන්න.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන අපේ ටෙක්ස්ට් එකේ සයිස් එක වෙනස් කරගන්න එක. ඔයාලට පුළුවන් කැමති සයිස් එකක් මෙතනට දෙන්න. දීලා මෙතන හරි ලකුණු ටච් කරන්න. ඊට පස්සේ ඔයාලනේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ටෙක්ස්ට් එකයි ඔයාගේ PNG ෆොටෝස් ටිකයි ගන්නට ප්ලේස් කරලා හදාගන්න එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කළු පාටින් පෙන්ලා තියෙන ඒවා සුදු පාට කරගන්න එක. මම පෙන්වන්නම් කොහොමද ඒවා ටික සුදු පාට කරගන්නේ කියලා. මම මෙතන මේ මිනිහෙක් ඉන්න අයිකන් එක උඩ ටච් කරනවා ඒක කළු පාට හින්දා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙනවා මැද මෙන්න මේ අයිකන් එක. ඒක උඩ ටච් කරලා ඔයා යන්න ඕනේ කලර් කියන එකට. කලර් කියන එකේ මෙන්න මේ ටික් එක දාලා ඔයාලා පල්ලෙහා කලර්ස් වලට එන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් සුදු පාට තෝරලා දෙන්න. සුදු පාට මෙතනින් ඔයාට තෝරන්න බැරන ඔයාලා මෙතන ප්ලස් අයිකන් එක උඩ ටච් කරන්න. ප්ලස් අයිකන් එක උඩ ටච් කරලා මෙතනින් පුළුවන් ඔයාට කැමති කලර් එකක් තෝරලා දෙන්න. ඉතින් මම මේ විදිහට ඒකට වයිට් කලර් එක දාලා පල්ලෙහා තියෙන PNG ෆොටෝ එක උඩ ටච් කරනවා. ටච් කරලා ඒකටත් කලර් එකක් දෙනවා මෙන්න මේ විදිහට වයිට් කලර් එක. ඒකෙත් පාට වෙනස් කරාට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන අයිකන් පහෙන් හතරෙනි අයිකන් එක උඩ ටච් කරන්න. ඒක උඩ ටච් කරලා අපිට තියෙන්නේ මේ ෆොටෝ එක ට්‍රාන්ස්පේරන්ට් කරගන්න එක. මම මේ විදිහට යනවා ඒ අයිකන් එකට ගිහිල්ලා මෙතන ට්‍රාන්ස්පේරන්ට් කියන එක දෙනවා. ට්‍රාන්ස්පේරන්ට් දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ අයිකන් එක උඩ ටච් කරලා මේ ෆොටෝ එක සේව් කරගන්න. ෆොටෝ එක සේව් කරගත්තට පස්සේ ඔයාලා ඔයාගේ හෝම් එකට ගිහිල්ලා මෙන්න මේ ක්‍රෝම් බ්‍රවුසර් එක ඕපන් කරගෙන photopea.com කියලා සර්ච් කරන්න. photopea.com කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට සයිට් එක බලා ගන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙන්න මේ ෆයිල් කියන එක උඩ ටච් කරලා ඕපන් කියන එකට යන්න. ඕපන් ගියාට පස්සේ ඔයාගේ මෙන්න මෙතනින් ෆයිල් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයා මෙතන ෆයිල් කියන එක උඩ ටච් කරලා ඔයාගේ මොකප් එක මෙතනට ඇඩ් කරගන්න ඕනේ. මම මේ මොකප් එකයි PNG ෆොටෝස් ෆොන්ට් වගේ ගොඩක් දේවල් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් ගිහිලා මේවා ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ලේ අයිකන් එක ටච් කරන්න. ලේ අයිකන් එක ටච් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ ඊතලින් පෙන්ලා තියෙන එක උඩ ඩබල් ටච් කරන්න ඕනේ. ඒක උඩ ඩබල් ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ලේයර්ස් දෙකක් එනවා. ඉතින් මේ විදිහට ලේස් දෙකක් ආවට පස්සේ අපිට මෙන්න මේ පල්ලෙහා තියෙන ලේ අයිකන් එකට මෙහා පැත්තේ තියෙන හැක අයිකන් එක ටච් කරන්න ඕනේ. ඒක උඩ ටච් කළා ආපහු ලේ අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආපහු මෙන්න මේ ෆයිල් කියන එක ටච් කරලා ඕපන් ඇන් ප්ලේස් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ෆයිල් එකට ගිහිල්ලා ඔයාලා හදාගත්තු PNG එක මෙතනට ඇඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ මං හදාගත්තු PNG එක මෙතනට ඇඩ් කරගෙන මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්නවා. ඔයාලටත් පුළුවන් මෙතන මෙන්න මේ කොටුවක අයිකන් එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට ගාන්ට ඇඩ්ජස්ට් කරලා හදාගන්න. ඉතින් යාළුවනේ එහෙම ගාන්ට ඇඩ්ජස්ට් කරලා හදාගෙන ඉවරලා ඔයාලට පුළුවන් ආපහු ෆයිල් කියන එකට ගිහිල්ලා සේව් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ කතර ලකුණු උඩ ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මොකප් එකට මේ PNG එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ PNG උඩ ටච් කරලා ඔයාලට ගාන්ට කැමති තැනකින් මේක ප්ලේස් කරලා මෙන්න මේ විදිහට තියාගන්න එක. ඉතින් යන්නේ අද වීඩියෝ එකට අදාළ පාස්වර්ඩ් එක තමයි මම දැන් කියන්න යන්නේ. ඔයාලා හොඳින් අහගන්න. පාස්වර්ඩ් එක තමයි 50යි 50යි 50. ඒ කියන්නේ 50 ඒවා 3ක්. 50යි 50යි 50. ඒක ප්ලේස් කරගෙන ඉවරනාට පස්සේ ඔයාලා ආපහු ලේ අයිකන් එක උඩ ටච් කරන්න. ලේ අයිකන් එක ඕපන් කරාට පස්සේ ආපහු ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා ඉතලින් පෙන්ලා තියෙන උඩ ඩබල් ටච් කරන එක. ඒක උඩ ඩබල් ටච් කරාට පස්සේ කලින් වගේම මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ කලින් කළා වගේම අලුත් ලේ එකක් මෙතනට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ කලින් තිබ්බ ලේ එකේ ඇහැක අයිකන් එක උඩ ටච් කරලා ආපහු ලේ අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ කලින් වගේම ෆයිල් වලට ගිහිල්ලා ඕපන් ඇන් ප්ලේස් දීලා වගේ ෆයිල් එකෙන් ආපහු අර කලින් ඇඩ් කරගත්තු PNG එකම මෙතනටත් ඇඩ් කරගෙන ගානට මේ විදිහට හදලා ප්ලේස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆයිල් වලට ගිහිල්ලා මේකත් සේව් ස්මාර්ට් ඔබ්ජෙක්ට් දීලා සේව් කරගන්න. ඊට පස්සේ කලින් කළා වගේම ඔයාලට තියෙන්නේ මෙන්න මේ කතර ලකුණු වල ටච් කරලා මෙන්න මේක මෙතනින් ක්ලෝස් කරගන්න එක. ඒක ක්ලෝස් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ PNG එක මෙතනටත් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරලා ඔයාලට දෙවෙනි බෝතලේ උඩටත් මේක මේ විදිහට ප්ලේස් කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆයිල් එකට ගිහිල්ලා එක්ස්පෝර්ට් ඇස් ගිහිල්ලා මෙතනින් JPG හෝ මෙතනින් කැමති එකක් තෝරලා දීලා ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක මෙතනින්ම සේව් කරගෙන ඔයාලා ගැලරියට දාගන්න.
ඉතින් යන්න අදගෙන වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවලටත් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න දිගටම එකතු වෙලා හිටියත් ඔයාලට පුළුවන් මේ විදිහට වටන වීඩියෝස් වල ළඟටම ගෙන්න ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුව ඒ වගේම යාළුවෝ ඔයාලට අදාළ මොකක් ෆයිල් png ෆයිල් ෆොන්ට් ෆයිල් ගොඩක් දේවල් මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේවා download කරගන්න ඉතින් යාළුවනේ මේ වගේ වටන වීඩියෝ එකකින් ආයෙත් හැමෝම උතුරු ගිහින් එන්න සුබම සුබ දවසක්